Színén kira szép, hengumán pedeszi. लोग कपल ब्लास्टर रुपया लेकर सिमसी तुमने कटा अनलिमिटेड कॉल सहाय एसएमएस पॉकेट टिकट फिट वेन अ न्यू एक्स टिकट परफ्यूम आ ओया तामत में तो नहीं ठामे आधा गत्ते मत नहीं द आई कोहे आने ताते कोई आने तो किला नहीं थमंग कसाद बादी नहीं आने मानुसे एक्सीडेंट का कुला हॉस्पिटल लेके යාව බලන්න යන්නේද ඔයා තාමත් මේ ගෙදරට වෙලා මුකුත් නැවක ඉන්නවෝ වෙයි තාත්තේ කල්පනා ඊට අමාරුද අමාරුද කියලා අහන්නේ පුතේ අමාරුයි අමාරුයි යා බලාගෙන නැති ඔයා එනකන් කවුරුත් මට කිව්වේ නැහනේ ඉතින් යාව බලන්න යනවා කියලා ඇයි දරුවෝ කිව්වේ නැහැ කවුරුත් එහාට මෙහාට කතා කරනවා ඔයාට ඇහුන්නේ නැද්ද දෙව්ව මොකවත් ඇහුණා ඉතින් ඇහුණා නම් ඔයා ලෑස්ති වෙන්න එපා හරිනම් ඔයා තමයි ඇවිල්ලා තාත්තට කියන්න ඕනේ තාත්තේ අපි හොස්පිටල් එකට යන් කල්පනා අයියව බලන් යන් අරීමේ කියලා. ඔය මුකුත් නැහැ නේ ඔයාගේ. ඔයා දැන් හිතනවා ඇති අම්මෝ ලොකු දෙයක් මේකෙන් එන්ගේජ්මන්ට් එක කල් ගියාය අරකේ මේකේ කියලා නේ. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ පුතා. මොකද එයාට ලොකු අමාරුවක් නැහැ මේ පොඩි පිහිපාරක් ඇනලා තියෙන්නේ. තව දවස් දෙක තුනකින් මිනිස්සුя ගෙදර යනවා. ඊට පස්සේ තව සතියක් විතර ගියාට පස්සේ අපි මේ එන්ගේජ්මන්ට් එක ආයෙ සැලසුම් කරනවා. තේරුණා නේ? හරි ඉතින් මම බෑ කිව්වේ නෑනේ තාත්තේ. එතකොට තාත්තේ ඔය කල්පනා අයියට ඕක කළේ කවුද? අනික මෙච්චර සිකියුරිටි එකක් තියෙද්දී ඕක කරන්න එන තරම් හයියක් තිබ්බේ කාටද? ඒක තමයි පුත අපිත් හොයන්නේ. ඒක තමයි අපිත් හොයන්නේ. හැබැයි ඔය වැඩේ කරපු එක අහුනොත් ඌටත් ඒ දෙයම තමයි වෙන්නේ. ඌටත් ඒ දෙයම තමයි වෙන්නේ. අනික මතක තියාගන්න. තාත්තේ ඇයි මට කෑ ගහන්නේ බයින්නේ? අසෙනි මගේ ඔළුව අවුල් වෙලායි තියෙන්නේ. ඔය එන්නේ එක එක අනම්මනම් ප්‍රශ්න අහන්න එපා මෙතන. හරි? ඔයා මොනවා අහනවද මන් දන්නේ. ඔයත් ගිහලා ලෑස්ති වෙන්නකෝ. යන්න. ගිහලා ඇඳ ගන්න. යා. මේ ඇවිත් ඉන්නේ මම බලනවා කොහෙ ගිහින්ද කියලා ලොකු මල්ලි පොලා මම මේ දෙන්නටම කියන්නේ මෙච්චර කරදර වෙලා තියෙන වෙලාවේ තැන් තැන් වල ඇවිදින්න යන්න එපා ගිවල් වලට වෙලා ඉන්නකෝ අයියේ අයියේ කියලා මම උගලන්ට අමුතුවෙන් කියන්න ඕනද ගමවට යන අරංචිත් එච්චර හොඳ නැහැ අයියක්ගේ කවුරු හරි අපිවත් ගාවල මොන හරි කියනවද නෑ නෑ බං ගමේ මිනිස්සු දන්නවනේ ඉතින් අපි කවුද කියලා මම මේකක් ගන්න නෙමෙයි කියන්නේ කල්පනගේ තත්ත්වෙච්චර හොඳ නෑලු ටිකක් අමාරුයිලු ඒක නම් මාර්ගයේස්සක් තමයි එක්කා මාර්ගයේස්සක් අපිත් මේ කතා වුණේ ওই මගුල් වලට අපිවත් පරිල ගයි දන්නේ නේ නෑ නෑ අපිව ගාව ගන්න හේතුවක් නෑ අනිත් එක ඉතින් හැමති කෙනෙක් ඔච්චර දෙයක් කරන්න තරම් අපිට හයියක් තියනවද බා හැබැයි තින් කල්නලා එහෙම හිතන්නේ නෑනේ. උන් මේ පොඩි දෙයකට හරි මාව පරලන්නෙන් බලාගෙන ඉන්නේ. ඒ ඉතින් තරහටනේ ලොකු මල්ලි. කෝකටත් මේ දවස් ටිකේ ටිකක් පරිස්සම් වුණොත් හොඳයි. නරකද ඔයා ටික දවසකට යාළුවෙක්ගේ ගෙදරකටවත් ගිහින් හිටියොත්. අන්න ඒක නම් හරියක්කේ. මේ මාත් කියන්නේ මයියා මේ
ඔබ මේ දවස් ටික අපේ ගෙදරිමු. හා? කවුරුත් දන්නේ නැහැ නේ අපේ ගෙදර. ඔව් ඔව්. ඔබ ඉන්නේ හඳේනේ නේද? අනේ නිකන් හිටපන් බං. මෙහෙ හිටියත් තුන් දන්නවා. උඹලා ගෙදර හිටියත් තුන් දන්නවා. හරි මේ මගේ යාළුවෙක් ඉන්නවා මචං අනුරාධපුරේ. අපි ඒකින් ඉමු ටික දවසක්. හා? ඒ වැත්තත් නියමයි බං. අනේ ඔව් මල්ලි. ඒක නම් හොඳ අදහසක්. පොඩක් ඔයත් ඒ ගැන හිතලා බලන්නකෝ. මම වැරද්දක් කරලා නැහැ නේ හැංගිලා ඉන්නේ නේ අනිත් එක මේ එක එක කතා කියයි කියන බයට මම මේ ගමෙන් යන්නේ කොහමද එහෙම එහෙම නෙමේ යන්නේ එක එක කතා කියනවල නෙමේ පහුගිය ටිකේ වෙච්ච දේවල් ඉතින් දන්නවනේ ඒවත් එක අපි තව ටිකක් පරිස්සම් වෙන්න ඕන තරුණකමට හැමදේම බෑනේ හරියට හරියට මාත් ඔය කතාව මුට කිව්වා ඔයදී මේ ප්‍රශ්න උත් තිනවනේ මුට මුගේ ප්‍රියම්බිකාව බැහැ දකින්න නැතුව ඉන්න බැහැලු ඔව් අනේ බම් මං එහෙම දෙයක් කියනවා නෙමෙයි මං ගින් හැංගිලා හිටියොත් උන් හිතයි මේ වැරද්ද කළේ මම කියලා ආ අනේ කොචන් නිකන් මේ පැනලා ගියා වගේනේ නිකන් බොරුට ඉල්ලන් කන්න ඕනේ නෑනේ නේ ඔව් එහෙම ගුත් තිනවා තමයි ඉන්නෝ කින්නකො මං අයියත් එක්කත් පොඩ්ඩක් කතා කරලා බලලා මොකද කරන්න කියලා කතා කරමු. Dialog Home Broadband පෙරදියුම් සම්බන්ධතාවයක් මිලදී ගන්නා විට දින 30ක් පුරාවට data GB 10ක් නොමිලේ. මෙයා මේ උඹලගේ වැරදිනේ මේ බං. මෙයා මුගේ වැරදි. නුන බෑන්ඩ් එකේ මැනේජර්. මේ මොකද්ද කල්නේ උඹ කියන්නේ දැන්? හා? සමගින් දැන් ඉස්සරින් ඇති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස් නෑ නෑ මම ඔයාලට කිව්වා ඔයාලට බලන්න ඕනේ කියලා කිව්වා අසේල ආ මෙතුමා ඔබ මෙහෙට ආවද මම හිතුව ඔබ හොස්පිටල් එකට එයි කියලා නෑ මෙතුමා දැන් මේ අසනිටත් ඕනේ කියලා කිව්වා කල්පනාව බලන්න යන්න ඉතින් ඒක නිසා අපි කල්පනා කළේ කෙලින්ම මෙහෙට ඇවිල්ලා කාරණා මොනවද කියලා පොඩ්ඩක් දැන කියාගෙන එහෙමම කෙලින්ම හොස්පිටල් එකට ගිහිල්ලා පුතාව බලලා යන්න. ඉතින් දැන් මොකද්ද බිලින්ද ඕගොල්ලොත් කරන්නේ? ඕගොල්ලොත් ළඟ හිටියානේ පොඩ්ඩක් බලන්න එපා මොකද උනේ කියලා. අනේ හසල මාත්‍යා මට දොස් කියන්න එපානේ. මම මේ ස්ටේජ් එකේ වැඩක් කර කරනේ හිටියේ අනිත් එක මහා අනෝරා වැස්ස. මමම තමයි කල්පන මහත්තයාව කුඩේ යටින් මේ එක්කගෙන ගියේ. එතකොට යා මේ මොකක් හරි දෙයක් දැක්කා වගේ එක සැරේටම කුඩෙන් එළියට පැනලා දිව්වා මම මේ චුට්ටක් එහෙට මෙහෙද වෙච්ච අල්ල පනල්ලේ තමයි මේ සන්තෑසිය සිද්ධ වුනේ සිකියුරිටි එක ඒක තමයි කියන්නේ ඉතින් මට දොස් කියලා වැඩක් නැහැනේ සිකියුරිටි එකටත් ඉතින් මුකුත් කරන්න බැරි වුණානේ අමෙතුමා ඒකනේ බා දැයිද ඔවා කතා කරලා වැඩක් නැහැ වැඩක් නැහැ කතා කරලා මහත්තයා අපි ඕවා ගැන පස්සේ කතා කරමුවානේ. අපි දන්නේ නැහැ ඇත්තටම මේ මොකද්ද මේ එහෙට මෙහෙට තියෙන සම්බන්ධතාවය කියලා. අපි හරියටම දන්නේ නැහැනේ. මොකද හරියටම දන්නේ නැහැ කියන්නේ? මොකද හරියටම දන්නේ නැහැ කියන්නේ? ඇමෙතුමාට කියන්නේ ඕක දවසක් මෙතනදී මටත් තර්ජනය කරලා නේ ගියේ. මටත් තර්ජනය කළා. මෙහෙමනේ අසේල මහත්තයා. ඇත්තටම දැන් ওই දලුගොමට වෛරය තියෙන්නේ අපි මේ සුරංජිත් ඇමතුමා එක්කනේ. ඒකට හේතුව තමයි මේ මිනිහට දෙන්න තියෙන කොන්තරත් සේරම මේ අසේල මහත්තයාට දීපු එක. ඒ වෛරය තමයි ඔය ඇදි ඇවිල්ලා මිනිහා දවසක් ආවනේ අපි කල්පන මහත්තයාගෙනුත් මේ මොකද්ද මන් දන්නේ මේ ලොකු මේ මේවා එකක් ඉල්ලගෙන ප්‍රොජෙක්ට් එකක්. පස්සේ අපේ කල්පන මහත්තයා මිනිහට බැලලා යෝගත්තා. ආ එහෙනම් ඇමතුමා ඒක තමයි ප්‍රශ්නේ. එදා ඉඳලා තමයි මූ ගිහිල්ලා විපක්ෂයට හිට වෙන්නේ. විපක්ෂයට. වැඩි කියන්නේ ඇසෙල ඔකුන්ටික ඉන්නේ තුගේ පස්සෙමනේ. ඒකනේ මං ගිහිල්ලා කෙලිම ඇටැක් කරන්නත් කිව්වා.
නැත්තම් මන් දන්නව කරන්න ඕනේද? ඔකගේ ගෙවලුත් ගිනි තියලා ඔකගේ බිස්නස් උත් ඔක්කොම ගිනි තියලා දාන්න. වැඩේ කියන්නේ මේ ලොක්කා කියනවනේ මේ වෙලාවේ විපක්ෂයත් එක්ක කේස් දාගන්න නැතුව සද්ද නැතුව හිටපන් කියලා. නැත්තම් මන් දන්නව කරන්න ඕනේ වැඩේ. අනේ අනේ අමුතුමා අපි මේ වෙලාවේ තවත් ප්‍රශ්න පටල ගන්න නැතුව ඉමු. දැන් ඉතින් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න හොඳටම ඇතිනේ. අපි ඒ ප්‍රශ්න විසඳ ගන්න විදියක් බලමුකෝ. හැබැයි මිලින්ද කියන කතාවේ ඇත්තකුත් තියෙනවා මිතුමා. අපි කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉමු. දැන් පුතා කල්පන පුතා මේ හොස්පිටල් එකෙන් ගෙදර ආවට පස්සේ අපි හැමිට මේ මංගල්‍යයේ වැඩ කටයුතු වලට දිනයක් දාගමුකෝ පරිස්සමෙන්. මෙව්වා ඉතින් කල් දාන්නත් බැරි ප්‍රශ්නේ මිතුමා. ඕ කල් දාන්න හොඳ නැහැ. කල් දාන්නම හොඳ නැහැ. අනේ අපේ කල්පන මහත්තයා හරිම ආසාවෙන් හිටියා සෙල මහත්තයා මේ අසිනි මිස් එක්කලා ඔය එන්ගේජ්මන්ට් වැඩේට. දැන් ඉතින් කල්පන මහත්තයා ඉතින් මේ තුවාල වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවේ මේක ඉක්මනට ඉක්මන් කළා නම් හිතට සැනසීමක් හරි ලැබෙනවනේ නේද? ඒක ඇත්ත බා. මේ අසෙල මම දවල්ට හොස්පිටල් යන්නේ. ඔයා යනවනේ දවල්ට? ඔව්. ගිහිල්ලා මේ කොල්ලත් එක පොඩ්ඩක් කතා කර කර ඉඳලෙන්න. හරි හරි හරි. මට මිනිස්ට්‍රියේ වැඩ වගේක් තියෙනවා. හරි හරි එමෙතුමා කිසි දෙයකට කලබල වෙන්න එපා බය වෙන්නත් එපා. මමයි දුවයි දැන් කෙලින්ම හොස්පිටල් එකට යනවා. ගිහිලා අපි පොඩ්ඩක් කතා කර කර ඉන්නම්කෝ. අනිත් එක දැන් එමෙතුමාගේ පුතා කියලා මොකද? මගේ පුතා කියලා මොකද? කොහොමදත් ඉතින් දැන් මගේ පුතා වගේමනේ මේ කල්පන පුතා. නේද පුතේ? දැන් බලපන් මොකද්ද උනේ කියලා. දැන් බලපන් මොකද්ද උනේ කියලා. ලැජ්ජාවේ පණ යනවනේ බං. දැන් මොකද්ද උනේ කියන්නේ මොකද්ද? පාන්දර එනකම් වැස්සා. ඈ? ආයි පටන් ගන්න බැරි වුණා ඉතින් දිගට වහිනේ ඉඳා. ලොකු මවුල කියන්නේ මචං අර ගෙවලයෝ ටික. බලපන් මචං අර නා කපන වැස්සේ. නා කපන වැස්සේ මචං අපේ දියා බලන් හිටපු විදිය. පට්ට ලැජ්ජා පට්ට චෝකා අන්නම් මේ ගමේ ඉන්නේ නෑ බා මයි යනවා යන්න බෑග් එකකට රිදි ටිකක් දාගෙන මයි යනවා අපේ කළු පුංචිලා ගෙදර එහිගින් මේ දුක තුනී වෙනකන් අප්සරා නංගිත් එක්ක කතා කර කර ඉන්නවා මෙයා මේ උඹලගේ වැරදිනේ මේ බං මෙයා මුගේ වැරදි නින බෑන්ඩ් එකේ මැනේජර් මේ මොකද්ද කල්නේ උඹ කියන්නේ දැන් හා දැන් මේක මගේ වැරද්දක්ද ඇයි ඇයි මොකද්ද මොකද්ද කියන්නේ ආ උඹ ක්ලයිමේට් එක ගැන දැනගෙන ඉන්න ඕනේ ෂෝ එකක් ගහද්දි යකෝ මේ වැස්සද නැද්ද බලන්න මං කාලුහුණු දෙපාර්තමේන්තුවේද ආ ඔබ එහෙම දිටා ඉන්නේ යකෝ ඔබ දාලා හිටිය තඩි මැනේජරේ ඌ මොකද කරේ ඌ බැලුවේ නැද්ද ආ මේ 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 මට ඌ වැඩක් නැහැ මට ඌ වැඩක් නැහැ නිවුස් එකක් බලලා හරි ඔබ දැනගෙන හිටියා නම් වහිනවද නැද්ද කියලා අපිට තිබුණා ෂෝ එක කල් දාන්න කල් දාන්න හරි හරි මචං ඒවයි තින් මචං ඔය කී කී කරන්නේ නැහනේ වැස්ස කියන්නේ මචං ස්වභාවික දෙයක්. වෙන්නේ මාතල් එකක් බං ඒක. දැන් බලපන්. මම කොහොමද ගෙදර යන්නේ? ගෙදර ගිහලා රෙද්දක නම් ඉන්නේ කොහොමද? තාත්තගේ සල්ලි ටික ඔක්කොම වතුරේ ගියා. යකෝ මට පයින් ගහලා ගෙදරින් එලවයි. නැත්නම් අපිට සල්ලි ටික හොල දෙන්නේ නෝ තාත්තගේ. වැඩ කරලා? ද බෑන්ඩ් එකේ වැඩ කළා උඹලා තාත්තා සල්ලි ගෙවන්න ඕනේ. ආ? මචං මේ උඹලා තාත්තගෙන් අපි සල්ලි හිඟා කකා ගියේ නෑනේ ෂෝ එක කරන්න. ආ? එයා ස්පොන්සර් කරා. ඒක වෙන දෙයක්. හරි අනිත් එක යකෝ නෝඩියා බාර් එක එලි වෙනකන් දිව්වා හරිද එකෙන් එයා හම්බ කරන්න නැති ගොම් පාට් දාන්න එපා බං මේ 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 රොකි මේ නිකන් මේ සවුත්තු කතා කියන්න හදන්න එපා හරිද අරුන්ට පේන්න ෂෝ එක ගහන්න ඕනි ඉඳයි තාත්තගෙන් සල්ලිල්ල ගත්තේ මතක නැද්ද උඹට දැන් වැඩේ අප්සෙට් වුණා කියලා ඒක මගේ පිට දාන්න හදන්න එපා රොකි ආ කවුද කල් නැද ඔබේ පිටට දැම්මේ ආ බොනේ මගේ පිටර දැම්මේ ඔක්කොම ආ ආ එහෙමද ආ එහෙමද හරි 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 හරිනේ මම මේ බෑන්ඩ් එක නවත්තලා දාන්නම් ඉවරයි නියා ඉවරයි නේ එතකොට බල ඔක්කොම මේක මතක තියාගන්න මට ඕන තරම් chance එක තියෙනවා තනියෙන් සින්දුවක් කරලා ගොඩ යන්න අන්න එක මතක තියාගනි කල්නෑ මේ රුකියා මේ
කල්ලියට තරහ ගිහින් ඉන්න වෙලාවට කතා කරලා තේරුමක් නැහැ. යකෝ මේ තත්තද වෙදී අපි හංගින් ඉන්න ඕනේ. මෙතන දෙලා අපිට මල පණින්න නැද්ද? නැද්ද ලොඩියා? යකෝ මේ උට ඕන වෙන වෙලාවට අපිට බණින්න බෑ යකෝ. උන්ගේ දින සක්කිලි වැඩ පෞකාර වැඩ හින්දා මචං කෙලුණේ ෂෝ එක. ඒක මතක තියාගන්න. හරි හරි රොකියා මං ඔයාලට කියලා තියෙනවා මේ නයනයටත් කියලා තියෙනවා. ඔය එක එකාට පේන්න ෂෝ කරන්න එපා කියලා. මෙව්ව අපිට හොඳ පාඩම්. පාඩම්. උට ගොඩ යන්න පුළුවන් නා අපිටත් ගොඩ යන්න පුළුවන්. ලොක අපිටත් බෑන් තියෙනවා යන්න. ඇනෝඩි. කො මාත් යනවා. රොකියා. ලොගනු. आरक्षा कर මං කිසි වරදක් නොකර උන්ගේ ෂෝ එක බලන්නත් ගිහිල්ලා අනිත් එක කල්පනියත් එක්කම ලංකදී අපිට මේ ප්‍රශ්නයක් ඇති වුණෙත් නෑනේ ඉතින් මම මොකටද ඌට පීයෙන් අනින්නේ අනිත් එක මට ඇප දුන්නේ තුනේ හැබැයි අයියේ මොකක් කරේ ප්‍රශ්නයක් වුණොත් අපිට මේකත් සාක්ෂියක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන් ඔව් ඒක හොඳ සාක්ෂියක් තමයි ඒ කියන්නේ තමුන්ට ඇප දුන්න මිනිස්සෙට එහෙම පීයෙන් අයින්ද හේතුවක් නැහැනේ හැබැයි ඉතින් මේ निशाने कणी कलने मदला मुखरी गल मेन मूवोड़ पर्व पंबं मगुलाद्दी हमे मटन दम पावला दीन मे इलाव उच्चर देवल कर मुंगे इलाव शोक बल अभी अने पट वैसे बलू बल किटी अंतिम शोक बल अतर हिटी बेड़कने अत्र बेड़कने मेहट मेविल एक निशान अभी अहमद अहमद कर लगी है एक ने मंग मुली दम की वो मगुलड़े अंडो ने के वो तो बले हुए ने वो कटे अन्न तो ही दिया ना मे प्रश्न मुकुट ने ऐन ऐ ती आरकेंग अन्न मेकेंग अन्न के लापरी तोड़ना करने वाले नहीं उन्टा अने मे बोला कम पले अंबंग यान बगी वो तो मेकर नोगी ही मुकेला मतलब ये मुझे अम्मा तक नहीं अने ये देखिए अने की बात अने तेरे दिशांग का ये इतना तब मिनीसुत तभी लहिट हाँ ये हेमो मैस देखें देखने सिद्धि अभी देखने मनुष्य केवल पीए गाणी ना तीन कौम दी तीन मावे कटा लगा मैंने बंद अन्न ने अक्का मे बेच देवल हेटर दे पुड़ी देर बाय अने की तीन बड़ा पनेर लाद रही एक मे प्रश्न एक मार गई इससे का ये तो कूटा तिशंका मे निशानी अक्का ओयाट वड़ा अपे मैयट आदरी නතුව ඔය බඳින්න කලින් එහෙම ඉතින් බොරුවට එහෙම ආදරේ කියලා කියනවා. පස්සේ හැබැයි මුන්ට පොඩි දෙයක් එහෙම වුණාම බලන් දෙපෑ යකෝ. මාවත් මරන් කන්න හදනවා. එහෙම තමයි බා. අක්කා කිව්වට ඇත්තට මෙයා අපේ අම්මා. ඒක හරි. දැන් නැද්ද ඉතින් පොඩි දෙයටත් අම්මලා බල ළමයින්ට මොන හරි වෙයි කියලා බයයිනේ. ඒ නිසා මොන හරි කිව්වොත් එහෙම කටවාගෙන ආගෙන ඉඳපන්. කොයි හරි යන්න කිව්වොත් හා කියනවා. එච්චරයි. ඒක මරු නිවුස් එක. මම දැන් තේකෙන් බීලා කෝප්පෙටික තියන්න යද්දි නිසානෙක්කට කියනවා. උඹල මේ කතාව වුණා කියලා. මේ පිස්සුණන් කෙලින්න ලෑස්ති වෙන්න එපා පුතේ. ලෝක නඩුවක් පත්තු වෙන්නේ. මූ ඉස්සර දම්ම හොමයි අයියේ. අක්කට අරේ මේ කේලම් ටික පොඩි කාලි දම්ම කියනවා. ආහා හා ඒ නිසා තමයි උඹලා ඇදුනේ. හරි දිසංකයට කියන්න එහෙම කරේ නැත්තම් මුන් අද වෙද්දි මිනි මරු මගේ මතකේ දිවෙනවා ඒ පාසල් කාලේ කොළු ගැටයන්ට පාර දුන්න ආකාරය කුහ අහලා පාළේ උන් ඉමහගෙන හිටියනම් අපි අත්‍තරම් මිනි මරු කියලා හිතයි අයියෝ හයියෝ thank you
SFT Mobitel Fiber. Deshe Fiber Balavega. Sanka! Sanka! Oh, me mini maru atika. Hey, Mahi! Ini dia bang!